මගේ පුතා කෑගල්ලෙම ඉපදිලා කෑගල්ලේ ආරෝග්‍ය ශාලාවේ ඉපදිලා කෑගල්ලේ ශාන්ත මරියා මහා විදුහලේ ඉගෙනගෙන පින්නවල මහා විදුහලේ ඉගෙනගෙන ඉන්පසු පේරාදෙණිය යුනිවර්සිටි එකේ ඉංජිනේරින් අංශයේ ඉගෙනගෙන ඔහු දේශපාලනට යොමු වුණා. කෑගල්ලෙම හැදිලා වැඩිලා මමත් කෑගල්ලේ 1941 බ්‍රිතාන්‍ය ආණ්ඩු කාලයේ සෙන් ජෝසෙෆ්ස් කොන්වෙන්ට් එකේ ඉගෙනගෙන ගුරු වෘත්තිය කරලා අද මම විශ්‍රාම ලබා සිටිනවා. මං විශ්‍රාම කලින් ලැබුවා මගේ ලොකු පුතත් අන්තර් විශ්වවිද්‍යාල සිසුන් බල මණ්ඩලයේ කැඳුම් කරවල සිටියදී 1989 ඔහුවත් මගෙන් ඔහුත් මගෙන් අහිමි වුණා. ඉතින් ඒ පුතත් මට නෑ, දැන් ඉන්නේ මේ එකම පුතයි. ඉතින් එයාට පුරෝසිභාව දෙන්න බැරිකමක් මොකක්ද කියලා තමයි මට තේරෙන්නේ නැත්තේ. මේ රටේම අපි ඉපදිලා, මේ රටේම රජයට අපි වැඩ කරලා, මේ රටේම ඉගෙනගත්තු මේ මගේ පුතාට ඇයි පුරෝසිභාවය දෙන්නේ නැත්තේ? ඒකයි මට අහන්න කැමති. අපිත් කෑගල්ලේ ප්‍රදේශයෝ කෑගල්ලේ හිටියේ, අප එයාව බලා කරා ගන්න ටිකක් ඉඩකඩ තිබුණා. දැන් එයාව අනුරාධපුරේ ඈත පළාතක, නොදන්නා පළාතකට ගෙනිච්චේ ඇයි? ඊට වැඩිය පහසුකම් තියෙන තැන් තියෙනවා, කොළඹ තියෙනවා, නුවර තියෙනවා. එයාව මෙච්චර ඈත පළාතකට අපිට ගිහිල්ලා බලන්නත් බෑ. දැන් එයාට දඬුවම් දීලා මාසෙකට සැරේකට බලන්න පුළුවන්.